Namo tassa bhagavato arahato sammā sambuddhassa. Śraddhāvanta satpurusa pinvatne Tathāgata sammā sambuddhajānān vahanse visin desana karanna yedunā u bhavanā mārgaya. Anugamane kirīma sambandhava me pinvatun idiripat karala tiyena gæṭalu walata visundun labā dīma me avasthāvaya balāpuruttu wenne. පසුගිය දේශනා වාරවලදීත් අනුපිළිවෙලින් ඒ ගැටළු වෙනුවෙන් අපි විසඳුම් ලබා දුන්නා. මේ අවස්ථාවේදීද ගැටළු බොහෝමයක් ලැබිලා තියෙනවා. කාල වේලාව අනුව ඒ ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. ආධුනික භවනා යෝගී කෙනෙක් එකෙනෙ භවනාවට සුචිකම තියෙන එහෙත් භවනාව කරගන්න මාර්ගය නොදන්නා කෙනෙක්ගේ පිළිබඳවයි. ඉතින් භවනාවක් කියන එක මුලින් අපි තේරුම් ගන්නට ඕනේ හිතේ අලුත් අරමුණක් පුහුණු කරවීම. ත්‍රේ ආරම්මණය කුසල ආරම්මණයක් වෙන්නට ඕනේ. කුසල ආරම්මණයක් අලුත් ආරම්මණයක් මනසේ පුහුණු කරවීමයි භවනාව කියලා කියන්නේ. මේ සඳහා අපේ භාග්‍යවතුන් වහන්සේ අරමුණු සමත වශයෙන් අරමුණු 40ක් අපිට පෙන්වන් කරලා දීලා තියෙනවා. විපස්සනා වශයෙන් උත් නොයෙකුත් අරමුණු පෙන්වන් කරලා තියෙනවා. ඒ අනුව පළමුවෙන් ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ භවනා ගුරුවරයෙක්ගෙන් භවනා අරමුණක් අපි ඉගෙන ගන්නවා. ඒ භවනා අරමුණෙන් අනතුරු අපි දිගට පුහුණු කරවා ගන්නවා. දැන් බලන්න ඔය අතීතයේදී අපේ ලංකාවේ ඉන්දියාව වගේ රටවල් වල පවා භවනාව කිසිවක් දන්නේ නැති කෙනෙක් යනවා භවනා ගුරුවරයෙක් ගාවට. මේ ගුරු ස්වාමීන් වහන්සේ හෝ වේවා මේ භවනා ගුරු උතුමන් වහන්සේලා කුඩා කමඨහනක් දෙනවා. ඒ කාලේ හැටියට ඉතින් කමඨහන මේ අය අහලා ඇති අට්ටික කමඨහන. ඇටසැකිල්ලක් මේ ඇටසැකිල්ලක් කියන එකක් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් මේ කය කොටස් 32ක් කියලා මෙනෙහි කරනවා. කොටස් වශයෙන් වෙන්වෙන් කරලා වෙන මෙනෙහි කරනවා. ඒ වගේම ජීවිතය මරණය පිළිබඳව මෙනෙහි කරනවා. මරණන් නියතං. මේ ආදී වශයෙන් ලැබෙනා වූ අරමුණ ඒක දිගට මනසේ පුහුණු කරවනවා. තමන් නිවසේ ඉන්න වෙලාවල් වලදී ඒ වගේ ගමන් බිමන් යන වෙලාවල් වලදී වෙනත් කටයුත්තක් කරන වෙලාවේදී නිවාඩුවක් ලැබෙන වෙලාවල් වලදී මේ ආරම්මණය පුහුණු කරනවා. මේ නැවත පුහුණු කරන ආරම්මණයට අපි නමක් දෙනවා භවනා ආරම්මණය කියලා. නැවත භාවිතා කරන කුසල ආරම්මණය තමයි මේ භවනා ආරම්මණය බවට පත් වෙන්නේ. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතින් මේ භවනා වඩපු අය විශාල ප්‍රමාණයක් හිටියා.
දවසක් භාග්‍යවතුන් වහන්සේ අලවනුවරට වැඩම කරපු වෙලාවේදී මරණ සතිය පිළිබඳව භාවනාවක් දේශනා කළා. කියන්නේ මරණ සතිය යම් කෙනෙක් වඩනවා නම් මරණයට බය නැහැ. නිර්භයව මරණයට මුහුණ දෙන්න පුළුවන්. එපමණක් නෙමෙයි නිර්භයව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම කෙලෙස් දමනය කරගන්න පුළුවන්, නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ වාගේ මරණ සතිය පිළිබඳව අනුසස් දේශනාවක් දේශනා කළා. මරණය වඩන ආකාරය, ජීවිතය අනියතයි, මරණය නියතයි. අතීතයේ හිටපු අයත් මරණයටපත් වුණා, වර්තමානයේ ඉන්න අයත් මරණයටපත් වෙනවා, අනාගතයේ පහළ වෙන අයත් මරණයටපත් වෙනවා, මමත් මරණයටපත් වෙනවා. මරණය නියතයි, මරණය නියතයි. මේ විදිහට දේශනා කළා. ඔතන හිටපු තරුණ දියණියක් මේක හිතට ගත්තා. මේ කරන්නට ඕනේ. ඊළඟ වතාවක භාග්‍යවතුන් වහන්සේ එනකොට මම මේක ප්‍රතිඵලයක් හදාගෙන තියන්නට ඕනේ. මෙම් හිතාගෙන මෙතුමිය මේ තරුණ වියේදීම නිතරම මරණ සති භාවනා වඩනවා. තාත්තා ජීවත් උනේ බේවින් කර්මාන්තයෙන් එදිවියලම්. එතුමාටත් උදව් කරන අතරෙත් මරණ සතිය භාවනා වඩනවා. නැවත නැවතත් මේක දිගටම කරගෙන ගියා. අවුරුදු දෙකක් තුනක් යනකොට මේ දරුවාගේ හිත හොඳටම සැහැල්ලු වෙලා, හොඳටම හිත එකඟ වෙලා, ඉතින් අර මරණ සති භාවනාව නිසා බොහෝම හිත සමාධි වෙන ස්වභාවයකට පත් වෙලා තිබුණා. ඒ වගේම අන් අය හිතනවාට වඩා ගොඩාක් ගැඹුරෙන් දහම් කරුණු හිතන්න පුරුදු වුණා. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ වර්තමානයේ අපේ මේ ස්වභාවය පමණයි. නමුත් මේ දරුවාට සංසාරය ගැනත් මතක් වෙනවා. සංසාරය අපි කොච්චර මැරිලාද, ඉපදිලාද, අනාගතය ගැනත් මතක් වෙනවා. මේ වාගේ හොඳට නුවණ අවදිව කටයුතු කරන කෙනෙක් බවට පත් වුණා. ඊට අවුරුදු තුනකට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වුණා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒවටත් උත්තර දීලා ධර්මාශ්‍රවණය කරලා සෝහා මාර්ගඵල ලබන්නත් පුළුවන් වුණා. බලන්න අර එක දිගටම මේ මරණ සති භාවනා වැඩුවා. ඒ වගේම තමයි අතීතයේ හිට බොහෝ දෙනෙක් මේ ආකාරයට භාවනා වඩලා භාවනාවන්ගෙන් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක්, උන්වහන්සේ නිතරම මේ අට්ඨික භාවනා වඩනවා. තමන් තරුණ කාලයේ කියලා නැහැ, තමන්ගේ භාවනා මානසිකාර්ය දිගටම කරගෙන යනවා, අඛණ්ඩවම කරගෙන යනවා. මේ අට්ඨේ 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 කියන සංඥා පොන්තු කරගන්නවා. මේ විදිහට කාලයක් යනකොට තරුණ කාන්තාවක් ඉස්සරහාට මුණ ගැහෙනවා. හිනහ වෙලා එනවා ස්වාමීන් වහන්සේගේ පැත්තට. අර අට්ඨේ සංඥාවෙන් ගිය නිසා මේ තරුණ කාන්තාව දැක්ක ඇටසැකිල්ලක් වාගේ. තව ටික වේලාවකින් ඒ කාන්තාවගේ ස්වාමියා ඇවිල්ලා අහනවා, ස්වාමීන් වහන්ස මේ ප්‍රදේශයෙන් කාන්තාවක් එහෙම ගියාද කියලා. ඒ වෙලාවේ උත්තර ලබා දෙනවා, මේ කාන්තාවක් නම් දැක්කේ නැහැ, ඇටසැකිල්ලක් නම් දැක්කයි කියලා. අර සංඥාව තිබුණ ඇට්ටේ කියන සංඥාව, ඒ දත්වල ඒ වගේම ශරීරයේ පිහිටීම අරමුණේ අට්ටික සංඥාව. ඒ අට්ටික සංඥාව හොඳට මනසේ ප්‍රගුණ වුණා. ස්වාමීන් වහන්සේට ඒ හරහාම උතුම් අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න හැකියාවක් ලැබුණා. මේ වාගේ පින්වතුනේ එක දිගට පුහුණු කරන්නා ඕ කර්මස්ථානයට, එක දිගට පුහුණු කරවන්නා ඕ ආරම්මණයට කියනවා භවනා ආරම්මණයයි කියලා. ඒකට හේතුව පින්නතුනේ මේ ආරම්මණය තුළ තියෙන කුසල ශක්තියක්. මේ භවනා ආරම්මණය තුළ තියෙන කුසල ශක්තියක්. ඒකට කියනවා අලෝභය, අදෝසය, අමෝහය කියලා. අලෝභ වූ, අදෝස වූ, අමෝහ වූ ශක්තියක් තමයි මේ ආරම්මණය තුල තියෙන්නේ. ඒ ආරම්මණය නැවත නැවත පුහුණු කරවීමේදී හිත සැහැල්ලු වෙනවා. ඒ වගේම හිත සමාධි වෙනවා. ඒ වගේම නුවණ අවදි වෙනවා. ඒ වගේම බොහොම පහසුවෙන් ජීවත් වෙන, සතුටෙන් ජීවත් වෙන ජීවිතයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ භවනා ආරම්මණය හරහා අපේ ජීවිතයේ විශාල පරිවර්තනයක් හදා ගන්න පුළුවන්. ඒ නිසා මේ මහත්මයාගේ අදහස හොඳයි. හොඳට භවනා කරගන්න, විශ්වාසය හදාගන්න, එක පාරටම ප්‍රතිපල නොදකීවි, ඒ ගැන කම්පා වෙන්න එපා. මොකද මුලදී අපිට මේ භවනා කරන ආකාරය වැටහෙන්නේ නැති නිසා, භවනාව හරියාකාරයෙන් නොවැඩෙන නිසා,
එකපාරට ප්‍රතිපලයක් නොවේවි. ඒ වුණාට ටික කාලයක් භාවනාව කරගෙන යනකොට අනිවාර්යෙන් හොඳ ප්‍රතිපලයක් ලැබෙනවා. ජීවිතේ බොහොම සැහැල්ලුයි. අන් අයට වඩා හොඳ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. අන් අයට වඩා හොඳ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම නිරෝගී සුවෙන් ජීවත් වෙන්න පුළුවන්. දීර්ඝායුෂ වින්දනය කරමින් ජීවත් වෙන්න පුළුවන්. තවත් ජීවිතයට උපකාර බොහෝ ශක්ති විශේෂයන් එක්ක ජීවත් වීමේ ශක්තියක් මේ භවනාව තුළ තියෙනවා. යටත් පිරිසේ මෑත කාලයේ හැදෙන්නා වූ රෝගාබාධ අති විශාල ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්. ඉතින් ප්‍රබලම කර්ම රෝග හැර අන් හැම එකක්ම පාලනය කරගන්න පුළුවන්. දියවැඩියාව තියෙනවා නම් දියවැඩියාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අධිරුධිර පීඩනය තියෙනවා නම් ඒ වගේ පාලනයක් හදාගන්න පුළුවන්. තවත් රෝගාබාධ ආදී දේවල් පවා මේ භවනාව හරහා පාලනයක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ භවනාව පුරුදු කරලා තියාගන්න ජීවිතයට කුසල ශක්තියකුයි එක්කව වෙන්නේ. භවනාමේ කුසලයත් එක්ක කුසල ශක්තියකුයි එක්කව වෙන්නේ. දැන් අපි හැමදාම දන් දෙනවනේ. දන් දෙනවා නම් දන් දීලා කාලයක් යනකොට හොඳ කුසලයන්ගෙන් පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා වගේ භවනා සිත පුහුණු කරලා භවනාමය කුසලයත් එක්ක කුසලයන්ගෙන් පරිපූර්ණ කෙනෙක් නිර්මාණය වෙනවා. ඒ නිසා භවනාම හිත හොඳට ඕනකමෙන් පුහුණු කරවා ගන්න. ඒ සඳහා අපේ මේ කීවේ කුඩා උදාහරණයක් මෛත්‍රී භාවනාව පුහුණු කරවා ගන්න පුළුවන් මේ මහත්මයාට ආරම්භයක් වශයෙන්. තමන්ට මෛත්‍රී කරගන්න සුළු වේලාවක් මං හිතනවා. මේ බොහෝ දෙනා ඉස්කෝල වල යනකොට පවා මෛත්‍රී කරනවානේ. තමන්ට මෛත්‍රී කරගන්න සුළු වේලාවක් මම වෛර නොවේමි, තරහ නොවේමි, නිදුක් වේමි, නිරෝගී වේමි, සුවපත් වේමි. මේ වාගේ තමන් මෛත්‍රී වඩා ගන්නවා. ඒකම තමන්ගේ ඒ මෛත්‍රිය අන් අයටත් තමන්ගේ පවුලේ වාසය කරන ඒ වගේම අසල් වාසීන්ට, ගම් වාසීන්ට, නගර වාසීන්ට, ලෝක වාසීන්ට මේ වගේ ප්‍රදේශ වාසීන් පුහුණු කරවන්න පුළුවන්. ඒ වගේම හිතයිසිකායට, මැදහත් අයට, අහිතවත් අයට මේ ආදී වාසීනොත් මෛත්‍රී භාවනාවන් පුහුණු කරවන්න පුළුවන්. ඒ වගේ සරල ක්‍රමයකින් ආරම්භ කරන්න. ඒ ක්‍රමයේ යම් යම් වෙනස්කම් වුණා කියලා මෛත්‍රී වර්ධනයට බාධාවක් වෙන්නේ නැහැ. මෛත්‍රී වඩා ගැනීමේදී එක වචනයක් පුහුණු කරලා මෛත්‍රී දිනු කර ගන්නත් පුළුවන්. වචන හතරක් පහක් පුහුණු කරලා මෛත්‍රී දිනු කර ගන්නත් පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් පුහුණු කරලා වුණත් මෛත්‍රී දිනු කර ගන්න පුළුවන්. මෛත්‍රිය පුහුණු කරවීමේදී අපි විශේෂයෙන්ම කියවන්නේ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ආකාරයෙන්ුයි අපි මෛත්‍රී භාවනාව පුහුණු කරවන්නේ. තව අපිට එක්කව කරගන්න පුළුවන් මේ අසවල් සියලු දෙනාම ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණධර්මයන්ගෙන් වැඩෙත්වා, ඉවසීම ආදී ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වෙත්වා, වැඩි දියුණු වෙත්වා. මේ වාගේ තව මෛත්‍රිය හා සම්බන්ධ වචන බොහෝමයක් අපිට තියෙනවා. ඒව එක්කව කරගන්න පුළුවන්. ඒව එක්කව කරගෙන මෛත්‍රිය වඩන්නත් පුළුවන්. මුලදී එහෙම කළාට හානියක් නැහැ. හැබැයි මෛත්‍රිය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන්න එක වචනයකට එන්න වෙනවා. කාලයක් ගිහිල්ලා හොඳට හිත එකඟ වෙනවා නම්, හිත පිට යන්නේම නැතු ඉන්නවා නම්, සමාධි වෙලා ඉන්නවා නම්, අහස ඉන්නවා වගේ වෙලා ඉන්නවා නම් අන්නේ වෙලාවේදී අපි එක වචනයකට හරවා ගන්නවා. අහවල් කෙනා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. එහෙම නැත්නම් වෛර නැත්තෙක් වෙත්වා, වෛර නැත්තෙක් වෙත්වා. ඒ තමන්ට ඒ විදිහට අහවල් පිරිසක් හරි කෙනෙක් හරි මෛත්‍රීට නංවා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඒ මෛත්‍රී භාවනාව ටිකක් පුරුදු වෙන්න පුළුවන් ආධුනික කෙනෙක් වශයෙන්. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවත් පුහුණු වෙන්න පුළුවන්. හුස්ම රැල්ලේ හිත පිහිටුවා ගන්නවා. නාසිකාග්‍ර තුල පිහිටුවාගෙන හුස්මක් ඇතුල් වෙනකොට ඇතුල් වීම, හුස්මක් පිට වෙනකොට පිට වීම. මේ විදිහට හිත මෙනෙහි කරමින් පවත්වා ගන්නවා. ආස්වාස ප්‍රාස්වාස ආරම්මණය තමයි හුස්ම රැල්ල. හුස්ම රැල්ලේ හිත පිහිටුවාගෙන හිත සමාධි කරගන්නවා.
මේකත් ඒ භවනා ක්‍රම අතර එක භවනා ක්‍රමයක්. ඒ දෙත් අපිට පුහුණු කරවා ගන්න පුළුවන්. පසුගිය දේශනාවලත් අපි ඒ ආනාපාන සති භවනා වඩන ආකාරය විස්තර කරලා දුන්නා. ඒ වගේ ඒ දේශනාවන්ගෙන් අනුසාරයෙන් හෝ ඒ භවනාවන් වඩන්නට පුළුවන්. ඒ නිසා මේ ආධුනික කෙනෙක් වශයෙන් සුළුවෙන් ආරම්භ කරන්න. විනාඩිය දෙක දවසට කීපතාවක් භවනා වඩන්න. උදේ දවල් හවස වඩන්න. මෙහෙම දවස් කීපයක් කරගෙන යනකොට භවනා රුචිකත්වයක් ඇති වෙනවා. ඉන්න අනතුරුව තමන්ටම භවනා කරන ක්‍රම අහුවෙනවා. ඒ ක්‍රමයන් ඔස්සේ දිගින් දිගට භවනා කරලා හිතේ සැහැල්ලුවක් සමාධියක් උපදවා ගන්න පුළුවන්. ඒ දක්වාම තමන් ඒ කමඨාන නිතර නිතර භාවිතා කරන්න. විනාඩියක් නම් කාලය තියෙන විනාඩියෙන් ආරම්භ කරන්න. විනාඩි 5ක් 10ක් කාලයක් ගන්න පුළුවන් නම් ඒ වාගේ කාලයකින් භවනාව ආරම්භ කරන්න. පැය දෙකක් කාලයක් භවනා කරන්න පුළුවන් අය ඒ වාගේ කාලයක් වෙන් කරගන්න. කෙසේ හෝ මේ භවනාව ආරම්භ කිරීමත් ආරම්භ කරපු භවනාව දිගට කරගෙන යාමත් තමයි අත්‍යවශ්‍ය කාරණය. අද ටිකක් කරලා නවත්තන්න නැතුව අද කරපු ප්‍රමාණයම හෙටත් කරන්න, අනිත් දවස් කරන්න ටික දවසක් දිගටම කරගෙන යන්න, සතියක් දෙකක් මාසයක් දෙකක් දිගට කරගෙන යන්න තමන්ට භවනා අද්දකින් ටිකක් ලැබෙනවා. භවනාවෙන් ලැබෙන විශාල රසයක් ලැබෙනවා. ඒ දක්වාම මේ අඛණ්ඩව භවනා කරගෙන යන්න ආධුනික යෝගීන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මේ සුළුවෙන් ආරම්භ කරලා ක්‍රමක්‍රමයෙන් වැඩි කරන භවනා ක්‍රමය. සමත භවනාවේදී පහසු ගතියක් දැනෙනවා. විදර්ශනාව පැත්තෙද්දී තරමක අකමැති ගතියක් යටිහිතෙන් මතුවෙනවා. ඒ ඇයි? ඉතින් ඒ සමත භාවනාවක සහ විපස්සනා භාවනාවක ඉතින් මුලදී මේ අකමැති ගතිය කොයි භාවනාවකත් තියෙනවා. ඒ කියන්නේ මේ සමත භාවනාවට උනත් බලන්න දැන් අපි මේ අනෙක් වැඩ කරන අතරේ අද භාවනාවක් කරනවා කිව්වොත් අනේ මේක නම් අමාරුයි වගේ කියලා හිතෙනවා. නමුත් අපි බොහොම උත්සාහයෙන් නෑ නෑ කරනවාමයි කියන දැඩි වීරියකින් මේ භාවනාව මුලදී යොදවන්නේ. ඒ සමත භාවනාවටත් ඒ වගේමයි. විපස්සනා භාවනාවේදීත් ඒ ගතියම තියෙනවා. ඉතින් මනස අර එකාකාරී වෙන්න කැමති යන් යන් දේවල් බෙද බෙදා බලන් තියෙන අකමැත්තක් මනසේ තියෙනවා. නමුත් එහෙම කියලා මනසට වන දෙයට ඉඩ දෙන්නේ නැතුව අපිට අවශ්‍ය දෙයට අපි මනස යොදවා ගන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ හරහා අපි කොහොම හරි මේ විපස්සනා භාවනාවත් පුහුණු වෙන්න බලමු. ඉතින් ඒ මනසේ වර්ධනයට සමත භාවනාවත් අවශ්‍යයි, විපස්සනා භාවනාවත් අවශ්‍යයි. සමත භාවනාවකින් කරන්නේ හිතේ එකඟ භාවයක් මනසේ පුහුණු කරවා ගන්නවා. කුසල ආරම්මන ශක්තියක් මනසේ පුහුණු කරවා ගන්නවා. දැන් බලන්න අපි මේ දක්වා අපි අසුරු කරපු ආරම්මන ගත්තොත් හොඳ ආරම්මණු අඩුයි, නරක ආරම්මණු වැඩි. ඒ නිසාම අපේ මනස ඉහිරන ගතිය, ඒ වගේ මනස නොයෙකුත් අරමුණු වලට දුවන ගතිය, ඒ වගේ මේක දෙයක් කරන්න බැරි ගතිය මනසට තියෙනවා. මේකට හේතුව තමයි අපේ මනසේ පසුතලය. අපි කියන හිතමු හදවත කියලා. ඉතින් හදවතේ පසුතලය. හදවත තුළ අකුසල ආරම්මණයන්ගෙන් පෙරලා තියෙන වෙලාවට හිත පිට යනවා. ඊළඟට අපි මේ භවනා ආරම්මණයකින් කරන්නේ හදවත තුළ කුසල ආරම්මණයන්ගෙන් පුරවා ගන්නවා. භවනා ආරම්මණයක් කුසල ආරම්මණයක් බවට පත් වෙනවා. ඒ හරහා හදවත කුසල ආරම්මණයන්ගෙන් පිරුණාම සම්පූර්ණම කුසලයන්ගෙන් පිරිච්ච හදවතක් වෙනවා. ඒ අවස්ථාවේදී හිත සැහැල්ලු වෙනවා, ඒ වගේම සමාධි වෙනවා, හිත එකඟ භාවයකට පත් වෙනවා. මේ තමයි සමත භාවනාවකින් කරන ක්‍රියාදාමය. ඉතින් අපේ මේ නිතර නිතර කුසල ආරම්මණයක් භාවිතා කරනවා නම්, භවනා ආරම්මණයක් භාවිතා කරනවා නම්, යද්දින් එද්දින් පවා භවනා ආරම්මණයක් භාවිතා කරනවා නම් හරි ඉක්මනින් සිත පරිවර්තනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. නමුත් අර සංසාරයේ හුරුව අපිට අවශ්‍යයි. සංසාරයේ හුරුව නැති කෙනාට අපි එහෙම කිව්වට කරන්න හරිම අමාරුයි. පුහුණු කරලා නැවත නැවත පුහුණු කරවලා ගන්නට ඕනේ. සංසාරයේ හුරුව තියෙන කෙනා ඉක්මනින් ඒ දේ කරගන්නවා. ස්වාමීන් වහන්සේලා කියලා දෙනවා මේ භවනා වඩන්න ඕනේ මෙහෙමයි, තමන්ගේ හිත පරිවර්තනය කරගන්න ඕනේ මෙහෙමයි, මේ ආකාරය කියලා දුන්නාම ඒ කෙනා ඉතා ඉක්මනින්
හිත භාවනාවෙන් පුහුණු කරවලා හිතේ සමාධියක් උපදවා ගන්නවා. එතකොට මේ සමාධිය කියන ස්වභාවය තීන්දු කරන්නේ තීරණය වෙන්නේ අපේ හදවතේ හැදෙනා කුසල ආරම්මණයන්ගේ ශක්තිමන්ත භාවයයි. ඉතින් ඒ බලන්න අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනං කියලා. ඉතින් සබ්බ පාපස්සකරණං කියලා කියේ පාපයන්ගෙන් වළකින්ද මේකට කියනවා සීලය කියලා. කුසලස්ස උපසම්පදා කියේ කුසල ධර්මයන් මනසේ පුහුණු කරවා ගන්න. ඒ බාහිර වස්තුන්ගෙන් කරන කුසලයලුත් මෙතන ඇතුළත් වෙලා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මෙතන මානසයෙන් පුහුණු වෙන්නා කුසල ආරම්මන ටික. දන් දීලා හෝ වේවා මනසෙන් කුසල ආරම්මන පුහුණු නොවුනොත් එහි ආනිසංස අඩුයි. ඒ දන් දීලා මනසෙන් පුහුණු වෙනවානේ අපි මේ වාගේ දානමය පුණ්‍ය කර්මයක් කළා. අන්න ඒ හරහා කුසලය ප්‍රතිමන්ත භාවයට පත් වෙනවා. ඒ කුසලය ශක්තිමන්ත වෙනකොට තමයි සමාධිය ගොඩනගන්නේ. කුසලස්ස උපසම්පදා කියලා කියවේ කුසලයන්ගෙන් වැඩි දියුණු භාවය සමාධිය හදන්න උපකාරයක් වෙනවා. සචිත්ත පරියෝදපණං කියලා කියවේ අන්නේ කොටස ඊළඟට විපස්සනා කොටස. තමන්ගේ හිතේ පවිත්‍ර භාවයට උදව් වෙන්නේ විපස්සනා භාවනාව. මේ කාරණාවන් තේරුම් ගන්න අය ඉතින් මේ හැම එකක්ම මනසේ පුහුණු කරවා ගන්නවා. ඒතර කුසලස්ස උපසම්පදා කියවහම පින්වතුනේ අපි දන්නවා අපේ එදිනදා ජීවත් වෙනකොට ජීවිතේ කටයුතු කරනකොට නොයෙකුත් දේවල් එක්ක අපිට කටයුතු කරන්න තියෙනවා. නමුත් ඒ හැම කටයුත්තක්ම අපි කරන අවස්ථාවේදී යම් යම් කුසල ආරම්මන ශක්තියක් මනසේ පුහුණු කරවා ගන්නවා. බුදුගුණ මානසිකාරයක් හෝ වේවා වෙනත් මානසිකාරයක් හෝ වේවා හිතේ තියාගෙන ඒ කටයුතු කරනවා කුසල ශක්තිය ටිකෙන් ටික ප්‍රබල භාවයට පත් වෙනවා. මේ විදිහට කාලයක් මේ කුසල ආරම්මණයන් ප්‍රබල වෙනකොට අපේ හදවත කුසලයන්ගෙන් පිරීලා යනවා. ඒ වෙලාවේදී හදවතට විශාල විවෘතත්වයක් දැනෙනවා, ආලෝක ගතියක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා, සතුටක් දැනෙනවා. මේ ගතිය නිර්මාණය වෙලා එන්න නම් අර කුසල ආරම්මන ටික අවශ්‍යයි. භවනාමය කුසල ආරම්මන ටික, සමත කුසල ආරම්මන ටික. ඒ කුසල ආරම්මණයන්ගෙන් ශක්තිමන්ත භාවයට පත් වෙලා හිතේ සමාධියක් හදුනහම ඊළඟට විපස්සනා කුසලොත් වැඩෙන්නට ඕනේ. විපස්සනා කුසලයන්ගෙන් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. ඒතර පින්වතුනේ අපි මේ ලෝකයේ අවබෝධ කළ යුතු බොහෝමයක් තියෙනවා. ඒ අවබෝධ කළ යුතු බොහෝම දේවල් අවබෝධ කරගන්න අපිට අවශ්‍ය වෙන විපස්සනා භාවනාව, ඒ දේට අපි තේරුම් කරගන්නට ඕන විපස්සනා වඩන්නට ඕනේ කියලා. දැන් මේ පින්වතුන් අහලා තියෙනවානේ අපි සෝහා මාර්ගඵලය ලැබනකොට මේ පින්වතුන් අහලා තියෙනවා අපිට සක්කාය දිට්ඨිය නැති වෙනවයි කියලා. තමන්ගේ කය පිළිබඳව, ඒ වගේම මේක තමන්ගේ පමණක් නෙමෙයි ස්කන්ධ පහ පිළිබඳව මමය, මගේය, මගේ ආත්මයය කියන සංඥාවෙන් අපේ හිත පුහුණු වෙලා තියෙන දිට්ඨියක් තියෙනවා. මේකට කියනවා සක්කාය දිට්ඨියයි කියලා. දන්නේ සක්කාය දිට්ඨිය කියන දිට්ඨිය අපේ මනසෙන් ක්‍රමක්‍රමයෙන් දුබල වෙන්නට ඕනේ. එතකොට පින්වතුනේ සක්කාය දිට්ඨිය අපේ හිතේ තියෙන බව පළමෙන් තේරුම් කරගන්නට ඕනේ. ඉතින් ඒ වගේම ඒ සක්කාය දිට්ඨිය ක්‍රමක්‍රමයෙන් අයින් වෙන්නටත් ඕනේ. ඒ අයින් වීම සඳහා තමයි මේ විපස්සනා භාවනාවන් වඩන්නට ඕනේ. ඉතින් විපස්සනා භාවනාවේදී අපේ එක එක්කෙනා එක එක්කෙනාගේ බලාපොරොත්තු තියෙනවා. විපස්සනා භාවනා කරනකොට සමහර එක් කෙනා මට මාර්ගඵලයක් ලබන්න මේ විපස්සනා භාවනාව ඕනේ කියලා. තව කෙනෙක් හිතනවා මට මේ කෙලෙස් ධර්මයන් නැති කරන් විපස්සනා භාවනාව ඕනේ කියලා. අන්න ඒ වගේ එක එක අපේ හැඟීම් ඇතු විපස්සනා භාවනාවන් වඩනවා. එංගතුනේ අපේ මේ මාර්ගඵලය කියන එක අපි දන්නව අනිවාර්යෙන් ලැබිය යුතුයි. නමුත් ඒ සඳහා නෙමෙයි අපි භාවනාවන් වඩන්නට ඕනේ. විපස්සනා භාවනාවන් වඩන්නට ඕනේ කෙලෙස් අප්‍රහාණයට. ඒ කෙලෙස්යන් අතර ජීවිතයකට තියෙන ප්‍රධානම බලපාන කෙලෙසේ තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක. අපි වැඩි හිතන්නේ අපි හිතන්නේ ලෝභයයි, ඒ වගේම අපි හිතන දේශයයි කියලා බලපාන දේවල්. ඒවා නෙමෙයි පින්වතුනේ වැඩියෙන් බලපාන. ලෝභයේ දේශයේ කියන එක සෝහා මාර්ගඵල ලාභය කෙනාට සුළුවෙන් හරි පිළිහිටනවා. නමුත් සෝහා මාර්ගඵල ලබන කෙනාට නැති වෙන්නේ සක්කාය දිට්ඨිය, තමන්ගේ කය පිළිබඳව වැරදි වැටහීමයි නැති වෙලා යන්නේ.
එතන කය ප්‍රමණක් නෙමෙයි ස්කන්ධ පහම. ඉතින් මේ ස්කන්ධ පහ පිළිබඳව වැරදි වැටහීම අයින් වෙන්නේ මේ සක්කාය දිට්ඨිය අයින් වෙනකොට. ඒතර මේ සක්කාය දිට්ඨිය කියන එක පින්වතුනි එහෙමනම් ක්‍රමක්‍රමයෙන් දුබල වෙන්නේ විපස්සනා භාවනාව හරහා. යම් කෙනෙක් විපස්සනා භාවනාව නැවත නැවත කරනවා නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සම්පාද මේවා නැවත නැවත භාවනාවල යෙදෙනකොට ඒ භාවනාවන් හරහා ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා ඒ කෙනාගේ සිතෙහි මේ අනාත්ම ලක්ෂණය ටිකෙන් ටික පෝෂණය කරගන්න ආත්මයක් නොවන දෙයක් හැටියට මේක තේරුම් කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ හරහා තමන්ගේ මේ දිට්ඨිය ක්‍රමක්‍රමයෙන් දුබල වෙලා දුබල වෙලා දුබල වෙලා යම් දවසකදීද මේ දිට්ඨිය සම්පූර්ණ අතුරුදහන් වෙනවා කය පිළිබඳව තිබුණ වැරදි දෘෂ්ටිය සම්පූර්ණ අතුරුදහන් වෙලා බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා ඒ දක්වාම විපස්සනා භවනා වඩන්නට ඕනේ සෝහා මාර්ගඵල ලබන කෙනා අරිහත්ත්ව ලබන කෙනා ඊටත් එහා තවදුරටත් භවනා කරලා අරිහත්ත්ව ලබන්නට ඕනේ ඒ නිසා අදිෂ්ඨාන කරගන්න මේ සමත භවනාවෙන් ප්‍රමාණක් නැවතිලා බෑ කාලය කෙටි මේ කාලය ගෙවි ගෙවි යනවා ඒ නිසා සමත භවනාවෙන් කළ යුතු සමාධිය කොහොම හරි උපදවා ගන්නවා ඊළඟට විපස්සනා භාවනාව දිනු කරලා විපස්සනා භාවනාව හරහා ධර්ම අවබෝධය මතු කරගන්නමයි කියලා අදිෂ්ඨාන පිහිටුවාගෙන විපස්සනා භාවනාව කරගන්න පෙළගහෙන්ද හිතේ තියෙන මලානෙකම ඒකට අකමැතිකම කොහොම හරි වීරියවන්තව කඩලා ඔය තමන් විපස්සනා භාවනාවත් පුහුණු කරලා මේ සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරලා මාර්ගඵල ලබන්න අදිෂ්ඨාන පිහිටුවා ගන්න. ඔය ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා කුසල කර්මයන් සිදු කිරීමේදී බොහෝ බාධක ඇතිවේ. එයිනොත් භාවනා කිරීමේදී එය වඩාත් දැඩි ලෙස දැනේ. එවැනි බාධක ජය ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රම කවරේද? අපගේ ජීවිතයේ පැවැත්මට කර්මයේ බලපෑම කෙතෙක් ඉඩ තිබිය යුතුද? අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. විශේෂයෙන්ම මේ කුසල කර්මයන් කරගැනීමේදී බාධක වැඩි. කුසල කර්මයන් අතර භවනාමය කුසලයටත් එහෙමම තමයි. කුසල කර්මයන් කිරීමේදී බාධක තියෙනවා. ඒකම භවනාමය කුසලයටත් ඒ බාධකෙම තියෙනවා. ඒ කුසල කර්මයේ ශක්තිය අනුව බාධකයේ ශක්තියත් වැඩි වෙනවා. මේ අපේ පින්වතුන් අහලා තියෙනවානේ. අපේ මේ විද්‍යාත්මකව කියනවා ක්‍රියාවලියක් සහ ප්‍රතික්‍රියාවලියක් කියලා. හැම ක්‍රියාවලියකටම ප්‍රතික්‍රියාවලියක් තියෙනවායි කියනවා. ඒ වගේ තමයි පින්වතුනේ අපේ යම් බඳු ශක්තියක් ගන්නකොට එහි ආපස්තර අදින ශක්තියකුත් නිර්මාණය වෙනවා. ඒක ලෝක ස්වභාවයක්. ඒ නිර්මාණය වෙන දේ අපිට පේන්නේ ඒ අකුසල වාගේ වෙනත් විපාක වාර වශයෙන් තමයි අපිට පේන්නේ. නමුත් ඒක ලෝක ස්වභාව ධර්මයක්. ඒ සෑම දෙයකටම ඒක නිර්මාණය වෙනවාමයි. ඉතින් අපේ කුසල කර්මයක් කරනකොට ඒකට බාධක එනවා. දානමය පින්කමක් කරන්න හදනවා බාධක ධර්මතාවයන් එනවා. ඒවා ඉතින් අර අපේ වීරියවන්තව කරලා ජය ගන්නවා. සීලයක් රකින්න යනකොටත් ඒ වගේ බාධක එනවා. වීරියවන්තව ඒකත් ජය ගන්නවා. භවනාවක් කරන්න ගියත් එහෙමයි. භවනාවල ටිකක් බාධක වැඩි. කාරණය පින්වතුනේ භවනාමය කුසල් හිත ඉතාම ප්‍රබල හිතක්. ලෝකයේ තියෙන කුසලයන්ගෙන් ඉතාම ප්‍රබල කුසල් හිතුවිල්ලක් තමයි භවනාමය කුසලය. දානමය පුණ්‍ය කර්මයන් වටිනවා තමයි. ඊට වඩා වටිනවා සීලමය පුණ්‍ය කර්මය. ඊටත් වඩා ගොඩාක් වටිනවා භවනාමය කුසල කර්මය. ඒතර මේ කුසල කර්මයේ වටිනාකම වැඩි නිසා බාධක ධර්මතාව වෙනොත් ටිකක් වැඩි. දැන් උදාහරණයක් භවනා කරන්න යනකොට ඔන්න අතේ පයේ කැක්කුම එන්න පටන් ගන්නවා භවනා අරමුණ කරන්න අමාරු වෙනවා. පිටකොන්දේ කැක්කුමක් ඇති වෙනවා භවනාව කරගන්න අමාරු වෙනවා. එසේ කැක්කුමක් වෙනවා භවනාව කරගන්න අමාරු වෙනවා. තවත් බාහිරින් සද්ද බද්ද වෙනවා භවනාව කරගන්න අමාරු වෙනවා. මේ වෙලාවේදී තමන්ට එක එක සිතුවිලි එනවා. මේ අහවල් කාරණේ නිසා වෙන්නේ නැති, අහවල් දේ නිසා වෙන්නේ නැති කියලා සිතුවිලි එනවා. එහෙම වුණාට පින්වතුනේ මේ ලෝක ස්වභාවය අපි කාටත් මේ දේ දරාගෙන තමයි මේ භවනාව පුහුණු වෙන්න තියෙන්නේ. ටිකක් දරාගන්නට ඕනේ. මේ භවනාවට පමණක් නෙමෙයි වෙනත් පුහුණුවකට ගියත් ඒ අපහසුකම කියන එක තියෙනවා පීඩාව කියන එක තියෙනවා ඒ දේ දරාගෙන තමයි ඒ පුහුණුව ලබන්නේ ඒ විදිහටම භවනාවෙත් අනාගතයේ අපිට ලැබෙන භවනා අද්දකීම් ගැන හිතලා
අර තමන්ට තියෙන පීඩාව හිතෙන් දරාගෙන වීරියවන්තව භවනාවේ යෙදෙනකොට භවනාව ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා. සමාධි ආදී දේවල් මතු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නැති වුණොත් අනේ මේ බාධකය තිබුණා මෙහෙම වුණා කියලා අපේ හිතේට හිටියට මේකෙන් ජය ගන්න පුළුවන්කමක් නැහැ. කොහොම හරි උත්සාහයෙන් වීරියවන්තව භවනාව යෙදিলা එහෙන් ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා. කවුරුත් එනි සාධිෂ්ඨාන කරගන්න වීරියවන්තව ප්‍රතිඵල ලැබෙනකම්ම අකණ්ඩව මේ භාවනාව කරගෙන යනවාමයි කියලා අදිෂ්ඨාන කරගන්න. ඉතින් භාවනාවේ තව කොටසක් අහනවා. අපගේ ජීවිතයේ පැවැත්මට කර්මයේ බලපෑමක් හෙතෙක් ඉඩ තිබිය යුතුද? අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ඉතින් පින්වතුනි, කර්මය කියන එක ජීවිතයේ ප්‍රධානම දෙයක්. බුදුරජාණන් වහන්සේ කියනවානේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. කර්මය කියලා කියන්නේ චේතනාවයි කියලා කියනවානේ. ඉතින් චේතනාව කියන එක පින්වතුනේ සෑම සිතුවිල්ලකම තියෙනවා. අපේ ප්‍රසන්නයේ ඉඳන් චුතිය දක්වා තියෙන සෑම සිතුවිල්ලකම චේතනාව තියෙනවා. චේතනාවත් එක්ක කර්මය සම්බන්ධයි. ජීවිතයක් ගත්තාම ජීවිතයක මුලත් කර්මය හා සම්බන්ධයි. ජීවිතයේ මැදත් කර්මය හා සම්බන්ධයි. ජීවිතයේ අගත් කර්මය හා සම්බන්ධයි. කර්මය කියලා කියන්නේ ජීවිතයේ ප්‍රධානම අංගයක්. මේ ජීවිතයේ සියලු කටයුතු පාදක වෙන්නේ කර්මයට. අපි දැන් ගන්න මේ මහ පොළොව උඩ අපි නොයෙකුත් දේවල් කරනවා. මහ පොළොව උඩ අපි ගොඩනැගිලිදි කරනවා, ගොවිතැන්පත් කරනවා, ගහකොළ හදනවා, තවත් දේවල් කරනවා මේ මහ පොළොව උඩ. ඒ වගේ තමයි පින්වතුනේ කර්මය හා සම්බන්ධයි අපේ මේ කරන කියන හිතන හැම දෙයකටම කර්මය හා සම්බන්ධයි, මහ පොළොව හා සමානයි. එනිසා කර්මය කියන එක ජීවිතයකට ඉතාම බලපාන කාරණාවක්. කර්මය හින්දා අපිට ජීවිතයක් සැපවත් වෙනවා, කර්මය හින්දා ජීවිතයක් දුක්ඛිත භාවයට පත් වෙනවා, කර්මය හින්දා අපිට ජීවිතයක ලෙඩ රෝග හදලා දෙනවා, කර්මය හින්දාම අපේ ජීවිතයක් නිරෝගී කෙනෙක් බවට පත් කරලා දෙනවා, කර්මය හින්දාම ජීවිතයක් අඩුවාවස බවට පත් වෙනවා, කර්මයෙන් දම ජීවිතය වැඩි දීර්ඝායුෂ ලැබන කෙනෙක් බවට පත් වෙනවා. මේ වාගේ දුබල කර්මයේ හැම වෙලේම අපිට මේ පීඩාව අසහනය එහෙම නැත්නම් දුක හදලා දෙන්න බලනවා. හොඳ කර්මයේ හැම වෙලේම හොඳ දේවල් කරලා දෙන්න බලනවා. මේ වාගේ ගත්තාම අපේ ජීවිතයකට සම්බන්ධ සියලුම දේවල් මේ කර්මය හා සම්බන්ධයි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් ආවාද අනුශාසනා ලබා දෙන්නේ හොඳ දේවල් කරන්ඩ, හොඳ දේවල් කියන්ඩ, හොඳ දේවල් හිතන්ඩයි කියලා. මේ විදිහට කරන කෙනාගේ කර්මය ප්‍රබල වෙනවා. ඒ කර්මය ප්‍රබල වුණාම කරන කියන හිතන දේවල් සාර්ථක භාවයට පත් වෙනවා. තමන්ට ප්‍රයෝජනවත් ජීවිතයක් හැදෙනවා, ලෝකයටත් ප්‍රයෝජනවත් ජීවිතයක් හැදෙනවා. එනිසා කර්මය කියන එක ජීවිතයට ඉතාම වටිනා දෙයක්. ඒ වගේම ජීවිතයකට ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ වගේම අවබෝධ කළ යුතු ජීවිතේ තම බලපාන කාරණාවක් තමයි මේ කර්මය කියලා කියන්නේ. ඊළඟට ප්‍රශ්නය, භවනා කරන්න ඉඳගත් විට හිත නොයෙකුත් අරමුණු වල දුවන්න පටන් ගන්නවා. භවනා කමඨානේ හිත තියන්න බෑ. භවනා අරමුණකට හිත ගන්න කලින් හිත තැම්පත් කරගන්න කල හැකි වෙන යමක් වේද කියලා අහනවා. ඒ කියන්නේ භවනා අරමුණු ඉන්නම බෑ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ හින්දා භවනා කරගෙන කොච්චර කළත් හිත පිට යනවා. ඉතින් ඒකට උපකාරක භවනා ක්‍රමයන් තියෙනවද කියලා තමයි මේ අහන්නේ. ඉතින් තියෙනවා. භවනාව කියන එක හරහා විවිධාකාර ක්‍රමවලින් හිත සංවර කරගන්න පුළුවන්. හිතේ ස්වභාවය අනුව දැන් භවනා පසුතලයට පින්වතුනේ විවිධාකාර අය එනවා. කෙනෙක් එනවා සසරේදී හොඳට භවනා කරලා ඒක නාට භවනා ක්‍රමතාන දෙන්නත් හරිම ලේසි, භවනා වඩන්නත් හරිම ලේසි. බුදු ස්වාමීන් වහන්සේ ගණක් ගාවට එනවා. ඒක නා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් ක්‍රමතානක් ගන්නවා. ඉතින් භවනා ක්‍රමතාන් ගරයන් ගිහින් තනකින් දෙකකින් පරියන්කයක් දෙකක් කරලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ පුදුමාකාර සැපයක් සමාධියක් වුණායි කියලා. ඉතින් මෙහෙම අවස්ථා අපිට බොහෝමයක් සම්මුඛ වෙලා තියෙනවා. එක්තරා අවස්ථාවක අපිට සම්මුඛ වුණා භවනා වැඩසටහනකදී. භාවනා වැඩසටහනේදී අපි කිව්ව මුල් දවසේ දෙකේ තුනේ නම් ටිකක් අමාරු වෙයි. එනමුත් භාවනා එක දිගට කරගෙන යන්න තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට භාවනා පහසු වෙනවායි කියලා අපි විස්තර කරලා දුන්නා. ඉතින් මෙතන හිටියේ එක
මහත්මයෙක් භවනා කරලා ඇවිල්ලා පහවදා කියන ස්වාමීන් වහන්සේ පුදුමාකාර සැහැල්ලුවක් පළමු භවනා වැඩසටහන ඉඳන් පුදුමාකාර සැහැල්ලුවක් අපි හව කලින් භවනා කළ අධ්‍යක්ෂින් එහෙම තිබුණාද නෑ කවදාක්වත් එහෙම තිබුණේ නෑ කලින් මෙහෙම සැහැල්ලුවක් තිබුණෙත් නෑ මට භවනාව ආරම්භ වෙලේ ඉඳන් ආරම්භක පරියන්ක ඉඳන් මේ සැහැල්ලුව මත උනා දවස මුළුල්ලේ මේ සැහැල්ලුවක් තිබුණා දැන් දිගටමත් මේ සැහැල්ලුව තියෙනවායි කියලා මතක් කළා. ඒ වගේ පින්වතුනි කලාතුරකින් එහෙම අය අපිට හමු වෙනවා. ඒකට හේතුව තමයි සංසාරයේ ළඟ ළඟ ජීවිතවලදී භවනා කරලා තියෙනවා. ඒ භවනාව හරහා හිතේ යම් බඳු තැම්පතු ගති ආදී දේවල් තිබුණා. ඒතර වර්තමානයේ කමටහන ලැබුණායි තා එක්මණෙන් හිත සමාධි කරගන්න පුළුවන්කම ඒ අයට ලැබෙනවා. මේ ඒ අර සංසාරයේදී ළඟ ළඟ ජීවිතවල පුහුණු කරපු අයට තවත් අපිට එක අවස්ථාවක සිහිගන්නනවා ඒත් තරුණෝනා කෙනෙක් කමටහන අරගෙන ගිහිල්ලා භවනා කරලා ඇවිල්ලා කියනවා දැන් භවනාව කරගෙන යනවා පැය දෙකක් කර භවනා කරනවා මට විනාඩියක් දෙකක් වගේ තමයි දැනෙන්නේ බොහොම සැහැල්ලුයි දින කීපයක් ඇතුළත දීම කියනවා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා ඒකට හේතුව තමයි පෙන්වතුනේ සංසාරයේ ළඟ ළඟ ජීවිතවල භවනා කරලා තිබුණු අය ඉන්නවා මේ වාගේ ප්‍රසතියක් ජන සමාජයේ වාසය කරන භවනා කරන යෝගින් 100ක් ගත්තොත් මේ 100ෙන් ඒ වගේ 4ක් 5ක් අපිට හම් වෙනවා. තවත් ප්‍රමාණයක් අපිට හම් වෙනවා. එහෙම නෙමෙයි. භවනා සමහරට දිගින් දිගට කරන්නට ඕන. නමුත් ඕනෑකමෙන් කරගෙන යන්න පුළුවන්. සැහැල්ලුවක් ලැබෙනවා, සතුටක් ලැබෙනවා. ඒ වගේම ඕනෑකමෙන් භවනාවත් කරගෙන යනවා, වීරියවන්තවත් භවනා කරගෙන යනවා. මේ විදිහේ කෙනෙක් අපිට හම් වෙනවා නමුත් ටික කාලයක් යනවා මෙහෙම ටික කාලයක් ගිහිල්ලා මාසයක් දෙකක් හෝ කාලයක් ගිහිල්ලා කියනවා බොහොම සැහැල්ලුයි බොහොම සතුටුයි භාවනාවෙන් හොඳට මෙතන එකඟ වෙනවායි කියලා කියනවා ටික කාලයක් ගිහිල්ලා ඒ වගේ කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා තවත් කෙනෙක් ඉන්නවා ලෝකේ ප්‍රසතියක් ඉන්නවා 105ක් 10ක් මනසේ විචිත්තභාවේ තාම වැඩි නොයෙකුත් අරමුණු වල හිත ඉහිරන ගතිය තාම වැඩි. හිත ඒක අරමුණක තියන්න හොඳටම අමාරුයි. එහෙම කෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒක නත් වෙනවා භවනා කරන්න. ඒ අයත් 105ක් 10ක් වගේ මේ ජන සමාජයේ ඉන්නවා. ඉතින් එවැනි අයට පින්වතුනේ අර අපි කියුවත් මේ ආනාපානේ වඩන් මේ වගේ කාරමුණක් දුන්නොත් කරන්න හරියම අමාරුයි. අපි හිතනවා ඒ වගේ අරමුණක් කළොත් තමයි මෙයාට හිත එකඟ වෙන්නේ කියලා. නමුත් එහෙම කරන්න අමාරුයි. ඒක නාට අපේ දවන භවනා ක්‍රමයක් දෙන්නට ඕන හිත දුවලා දුවලා පුරුදු වෙලා තියෙන්නේ. ඒතර දවන චෛසිකයන්ගේ ප්‍රබල භාවය වැඩි හිතේ දවන අංගයන්ගේ ශක්තිමන්ත භාවය වැඩි. ඒ කාරණාව නිසා දවන කමටහන්ම දෙන්නට ඕන. ඒක කමටහනක් නෙමෙයි කමටහන් කීපයක් මනස හසුරුව හසුරුව අයින්ද පුරුදු කරවන්නට ඕන. පළමෙන් අපි හිතමු බුදුගුණ 9 ගත්තයි කියලා. බුදුගුණ 9 අනුපිළිවෙලින් භවනා කරනවා. මේ පුහුණු කරනවා. එක කමඨහනක් නෙමෙයි එතන කමඨහන් 9ක් තියෙනවා. මෛත්‍රිය ගත්තත් අති විශාල ප්‍රමාණයක් වෙනවා. මෙහෙම බෙද බෙදා බලන්නේ කියලා. අසුබ කර්මස්ථානයේ ගත්තත් කොටස් 32ක් කියනවා. මේ කොටස් 32 හිත හසුරුවා ගන්නයි කියලා. මේ විදිහට කමඨහනේ දිගින් දිගටම හසුරුවාගෙන හසුරුවාගෙන හිත පවත්වාගෙන යනකොට ටික දවසක් යනකොට හිත දුවන ප්‍රමාණයන් අඩු වෙනවා ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා එක ආරම්භණයකට ගන්න පුළුවන් ගතියක් මතුවෙනවා නිර්මාණය වෙනවා ඒ දක්වාම ඒ යෝගීන් වහන්සේලාට විවිධාකාර කමඨම් ප්‍රමාණයක් ඕන වෙනවා අනිච්ච සංඥාව දුක්ඛ සංඥාව අනත් සංඥාව තවත් ඉතින් ඔය සතර කර්මස්ථානයන් තවත් තමන්ට විවිධාකාර භවනාවන් මේ ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් අහලා දැනගන්න පුළුවන් එවැනි භවනා ක්‍රමයන් බොහෝමයක් අනුගමනය කරලා හිත එකඟ භාවයක් හදා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ වගේ මේ ලෝකයේ ඉන්න යෝගීන් ප්‍රමාණය ගත්තොත් භවනාට එන ප්‍රමාණය ගත්තොත් විවිධාකාරයි. ඒ අපි බෙදුම කිව්වේ හිතේ ස්වභාවය අනුව. ඒ තා ඉක්මනින් එකඟ වෙන කණ්ඩායමක් ඉන්නවා. ටිකක් වෙහෙස මහන්සිලා එකඟ කරගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. හිතේ වික්ෂිප්ත භාවය වැඩි වීම දයක් අමාරුවෙන් හිත එකඟ කරගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා මේ වාගේ ඒ ක්‍රම කීපයකින් අපිට යෝගයෙන් හඳුන්වන්නට පුළුවන්. ඒතර මේ යෝගයෙන් තවත් අපිට හඳුන්වන්නට පුළුවන් ඉන්න පිරිස් ගත්තාම කර්මයනොත් හඳුන්වන්නට පුළුවන්. කර්මයෙන් ගත්තාම කර්මයෙන් ඉතා හොඳ ප්‍රබල පිරිසක් ලෝකේ භවනාවේ ඉන්නවා. කර්මයෙන් එහෙම නැති මධ්‍යම ප්‍රමාණයක්
එහෙම නැත්නම් හොඳ කර්මයන්ගේ මධ්‍යම ශක්තියක් තියෙන පිරිසක් ලෝකයේ ඉන්න භවනා පහතලිය තුල හොඳ කර්මයන්ගෙන් දුබල පිරිසක් ලෝකයේ වාසය කරනවා මේ භවනා පහතලියන් තුල. ඒතර හොඳ කර්මයන්ගෙන් හොඳ ප්‍රබල කණ්ඩායමකට භවනා උගන්වනකොට හරියම ලේසි ඉතා ඉක්මනින් පිළිගන්නවා. ශ්‍රද්ධා ආදී දේවල් හොඳට පිළිහෙටනවා. ඉතා ඉක්මනින් භවනා ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒතර මධ්‍යම කණ්ඩායම ටික කාලයක් යනවා භවනා ප්‍රතිඵල ලබන්න. ඒ වගේම අඩු කර්ම ශක්තියකින් යුත් කණ්ඩායමට ටික කාලෙකට වඩා කාලයක් යනවා. ඒ බොහොම උපායශීලීව තමයි මේ මනස් පරිවර්තනය කරගන්න යන්න පුළුවන්කම තියෙන්නේ. මේ වාගේ කර්මයක් අපේ ජීවිතයකට හොඳටම බලපාන කාරණාවක්. මේ භවනා වෙනුවෙනොත් කර්මය කියන එක හොඳටම බලපාන කාරණාවක්. දැන් බලන්න ওই මහා මංගල සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ පොබ්බේච කත පුඤ්ඤතා කියලා. පෙර පින් කළ අය බව අතීතයේ පින් කරපු අයට යමක් කරන්න ගියාම ලේසි, පින අඩු කෙනාට කරන්න ගියාම අමාරුයි. අතීතයේ හොඳට පින තිබ්බොත් භවනාවක් කරන්න ගියාමත් ලේසි, පින අඩු නම් භවනාව කරගන්න ගියාමත් දුෂ්කරතාවයන්ගෙන් වැඩි. අන්න ඒ කාරණාවයි මේ පෙන්නුම් කරන්නේ. ඒ නිසා මේ කුසලයේ කර්මය එම නැත්තම් තමන්ගේ ජීවිතයක පිටි හොඳ කර්මයේ බලපෑමක් මේ භවනාවටත් තියෙනවා. ඉතින් එහෙම නැති අය ඒ වෙනුවෙන් කම්පා නොවේ කොහොම හරි උත්සාහවත් වෙලා කර්මය ප්‍රබල භාවයට පච්චර ගන්න බලන්නට ඕනේ. නිතර බුද්ධ වන්දනා, බුද්ධ පූජා, පිරිත් දේශනා ආදි දේවල් කරලා කොහොම හරි තමන්ගේ කර්මය ප්‍රබල කරගන්න බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඔව් දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරන විට සමාධියටපත් වූ බව දැනගන්නේ කෙසේද? සමාධි අංග මොනවාද? මාර්ගඵලවලට යන විට ධ්‍යාන ලබා ගැනීම අනිවාර්යද? ඔයකින් එකම් ප්‍රශ්නේ කොටස් කීපයකින් අහනවා. භාවනා කරන විට සමාධියටපත් වූ බව දැනගන්නේ කෙසේද? ඔව් පින්වතුනි දැන් අපේ භාවනා අධ්‍යක්ීමක් නැති ඒ වගේම භවනා පොතපත පිළිබඳව කියවල හරිය ආකාරයෙන් අවබෝධයක් නැති කෙනාට මේ භවනා පිළිබඳව හරිය ආකාරයෙන් වටහා ගන්න අමාරුයි. දල වශයෙන් තේරුම් කරගන්න භවනාවක් සමාධි අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි පරිකර්ම සමාධිය කියන අවස්ථාව. සුදුයෙන් ලැබෙන සමාධි අවස්ථාව. ඊළඟට අපිට තියෙනවා උපචාර සමාධි අවස්ථාව. ඊළඟට අපිට තියෙනවා අර්පණා සමාධි අවස්ථාව කියලා අවස්ථා කීපයක් තියෙනවා. ඊට පස්සේ පරිකර්ම සමාධියේදී සමාධියක් අල්ලා හිටින්නේ නැහැ. විදෙවිද සමාධියක් සුළුෙන් එනවා. සමාධියක් නැති වෙලා යනවා. උපචාර සමාධි අවස්ථාවේදී සමාධි ආලෝකය හොඳට මනසේ පිහිටනවා. ඒ එක්කම පරියංකය නැත්තම් වාඩිලා ඉන්න අවස්ථාව තාම පහසෙයි. අහසෙ ඉන්නවා වගේ කය නොදිනේ යනවා. හිත අපහසයෙන් එකඟ වෙනවා. නීවරණන්ගේ බලපෑම ඉතාම අඩුයි. හිත පෙට යන ගති ඉතාම අඩුයි. ඒ සමාධි ආලෝකයකුත් එක්ක අන්න ඒ වෙන ස්වභාවයක් වෙටන උපචාර සමාධියේදී. උපචාර සමාධියේ තියෙන එකක් තමයි කය නොදිනේ යන ගතිය. දෙවෙනි කාරණාව තමයි අහසෙ ඉන්නවා වගේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න ගතිය. ඊළඟට තියෙන කාරණාව තමයි හිත එකඟ ගතිය වැඩි. සුළුවෙන් තමයි හිත පිට යන්නේ. ආරම්මණය හොඳට හිත පිහිටන ගතිය ඒකම නීවරණයන්ගෙන් ක්‍රියාකාරීත්වයක් නැති ගතිය හොඳට මනස ප්‍රභාස්තර වෙලා ආලෝකමත් වෙලා තියෙන ගතිය මේකට කියන උපචාර සමාධිය කියලා. ඉතින් උපචාර සමාධියත් අර පරිකර්ම සමාධියත් අතර වෙනස නම් පරිකර්ම සමාධියේදී සමහරට අපිට ලැබෙන ආලෝකය පින්වතුනි නිකන් එක පටලයක් වගේ. ඒක හරි ආකාරයෙන් පැහැදිලි කිරීමක් නැහැ, පැහැදිලි නැහැ. නමුත් උපචාර සමාධියේ දෙන ආලෝකයේ ඊට වඩා ගැඹුරේ නිකන් හරියට ත්‍රිමාණ දෙයක් වගේ. සාමාන්‍යයෙන් ගත්තොත් නිකන් හැමතැන විහිදලා තියෙන හැම පැත්තරම් පැතිරිච්ච ආලෝකයක් වගේ. හරියට ජලාශයක නම් මුළු ජලාශයම පේනවා වගේ, උඩයි යට හැමතැනම පේනවා වගේ තමයි උපචාර සමාධියේදී. පරිකාරම සමාධි අවස්ථාවකදී ජලය උඩ මතු පිටින් පමණක් පේනවා වගේ අවස්ථාවක්. උපචාර සමාධියේදී මේ ඔක්කොම පේනවා. දැන් පිරිසුදු ජලයක් නම් ජලය ටැංකිය යට ඒ වගේම සීමාවල් ඔක්කොම පේනවා වගේ තමයි උපචාර සමාධි අවස්ථාව. අර්පණා සමාධි අවස්ථාවයි කියලා කියන්නේ පින්තුනේ ධ්‍යාන අවස්ථාව. ତොර ධ්‍යාන අවස්ථාවේදී හරියට අර ජලාශය ඇතුළට බැහැලා ඉන්නවා වගේ, ඇතුළෙන් නම් බලනවා වගේ, හිත
අර උපචාරයට ගිලා බහැ ගන්නවා අර සමාධි ආලෝකයක් කියවනේ ඒ ආලෝකයට හිත ගිලා බහැ ගන්නවා ආලෝකයේ ඇතුලේ බොහෝ කාලයක් පවත්වා ගන්න පුළුවන්කමක් ලැබෙනවා හිත අන්න ඒකට තමයි අර්පණා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන සමාධිය කියලා කියන්නේ ඉතින් ඒවා පිළිබඳව තව ගොඩාක් කරුණු තියෙනවා ඒ ධ්‍යාන සමාධි අර්පණා සමාධිය තව කරුණු වශයෙන් අපි කලනොත් විස්තර කළා රූපාවචර වශයෙන් ධ්‍යාන 4ක් අරූපාවචර වශයෙන් ධ්‍යාන 4ක් කියන ධ්‍යාන 8ක් තියෙනවා මේවා පිළිබඳව මේ පින්වතුන් තව තොරතුරු හොයාගෙන දැනගන්න ඒකම දැනගන්න ඉතින් මේ සමාධිය කියන අවස්ථාව කියලා කියන්නේ බොහොම සැහැල්ලු සතුටෙන් ඉන්න පුළුවන් මනස අවදි වෙලා ආලෝකමත් වෙලා එක අරමුණක ඉන්න පුළුවන් ස්වභාවයක් තමයි මේ සමාධි අවස්ථාවක් කියලා කියන්නේ. ඒතර සමාධි අංග මොනවාද කියලා අහනවා. සමාධි අංග ප්‍රධාන වශයෙන් පහක් තියෙනවා. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියලා. විතර්කය කියලා කියන්නේ පින්වතුනේ ආරම්මණයට හිත නැවත නැවත පමුණුවා ගැනීම තමයි විතර්කය කියලා කියන්නේ. අපි බලන්න දැන් බුදුරුවක් ගැන හිතන්නකෝ. බුදුරුවක් ගැන හිතනවා නම් ඒ බුදුරුව කියන ආරම්මණයට මනස නැවත නැවත ගන්නවා. අපි හිතමු රුවන්වැලි චෛත්‍ය රාජාන් වහන්සේ කියලා. මේ චෛත්‍ය රාජාන් වහන්සේ ගාවට අපි නැවත නැවත හිත පමුණුවනවා නම් මේකට කියනවා විතර්කය කියලා. මේ විතර්කය සමවත් හැදුනම් පස්සේ තන විචාරය හැදෙනවා. ඒ ආරම්මණය තුළ ටික වෙලාවක් බොහොම සැහැල්ලුවෙන් ඉන්න ගතියක් හැදෙනවා. ඒකට කියනවා විචාරය කියලා. මේ දෙක ක්‍රමවත් භාවයට පත් වෙනකොට ප්‍රීතිය හැදෙනවා. බොහොම පිනවනා ස්වභාවයක් හැදෙනවා. ඒ තුනම ශක්තිමන්ත වෙනකොට සුඛය හැදෙනවා. බොහොම සැහැල්ලු වෙලා අහසෙ ඉන්නවා වගේ සුඛය හැදෙන්න පටන් ගන්නවා. මේ හතර ප්‍රබල වෙනකොට ඒකාග්‍රතාවය පිහිටනවා. එකම අරමුණක ඉන්න පුළුවන් ගතියක් පිහිටනවා. මෙන්න මේ අංග පහ තමයි සමාධි අංගය කියලා කියන්නේ. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. ආරම්මණයට ගන්න ස්වභාවය, ගත්ව ආරම්මණය ටික වෙලාවක් පවතින ස්වභාවය, ඒ ආරම්මණය හරහා හිත පිනවන ස්වභාවය, ඒ වගේම සැහැල්ලු වෙන ස්වභාවය, ඒ වගේම එකම ආරම්මණය හිත පවතින ස්වභාවය. මේ අංග පහ සමාධි අංග වශයෙන් හඳුන්වනවා. ඉතින් අංග පහ අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ නැහැ. පහ තියෙන අවස්ථා තියෙනවා, තුනක් තියෙන අවස්ථා තියෙනවා, දෙකක් තියෙන අවස්ථා තියෙනවා. ඒ සමාධිවල ස්වභාවය අනුව ඒවා පිළිබඳව ඒ ආකාරයෙන් දැනගන්න පුළුවන්. පොදුවේ ගත්තාම මේ අංග පහක් තියෙනවා සමාධි අවස්ථා තුළ. ඊළඟට අහනවා මාර්ගඵලවලට යන විට ධ්‍යාන ලබා ගැනීම අනිවාර්යද කියලා. දැන් පින්වතුනි මාර්ගඵලයක් කියන එක අපි මේ හිතන්නේ ඉතාම සරල දෙයක් කියලා. නමුත් එහෙම නෙමෙයි පින්වතුනි මාර්ගඵලයක් කියන අවස්ථාව ඉතාම ගැඹුරු අවස්ථාවක්. මනසේ සියොම්ම සියොම්ව පිහිල්ලා තියෙන අනුසයන් දැකලා ඒ අනුසයන් උගුරලා ගන්න පුළුවන් බොහොම සියුම් සමාධි අවස්ථාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සියොම්ම තියෙන අනුසය උගුරලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒතරේ සියොම් අනුසය දැක ගන්න පුළුවන් සමාධියක් ගැඹුරු සමාධියක් අවශ්‍යයි. ඒ නිසා තමයි ඔය ධ්‍යාන සමාධියක අවශ්‍යකම කියන්නේ. ඉතින් ඒ ධ්‍යාන සමාධිය කලින් පුහුණු වෙච්ච එකක් හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මොහොතේට හැදිලා එනවා. යම් කෙනෙක් ධ්‍යාන භාවනා වඩලා නැහැ. විපස්සනා භාවනාවන් වඩවඩ ආවේ. එහෙම වඩවඩ එන කෙනාට ඒ මොහොතටදී මාර්ගඵල ලැබෙන මොහොතේදී සමාධිය හොඳට පිහිටලා ගැඹුරු සමාධියක් හැදෙනවා. ධ්‍යාන සමාධියට ආසන්න සමාධියක්, ධ්‍යාන සමාධිය වගේ සමාධියක් හැදෙනවා. ඒ සමාධියේ මත පිහිටාගෙන ගැඹුරෙන් විපස්සනා කරනකොට තමයි අර අනුශය උගුරලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. හරියට දැන් බලන්න සතරං කරුවන්ට සතරං වැඩ කරනකොට බොහොම සියුම් ඉවසීමක් ඕනේ. ඒ අය කුඩා ඉවසීමකින් පුංචි පුංචි කෑලි තියෙන ඒවා අයින් කරලා, ඒවා පුංචි පුංචි තියෙන ඒවා මැඳලා අයින් කරලා, ඒවා සකස් කරලා නමලා හදා ගන්න බොහොම ඉවසීමකින් කල්පනාවකින් වැඩ කරන්නට ඕනේ. එහෙම කළොත් තමයි ලස්සන සම්මාලයක් නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ මාර්ගඵලයක් කියන එකක් මතු කරගන්න පින්වතුනි අර වගේ සියුම් සියුම්වට අපේ මනස ඇතුලේ තියෙන අනුශය ධර්මයන් අඳුරාගෙන ඒවා ක්‍රමක්‍රමයෙන් උගුල්ලා අයින් කරලා ඒ අනුශය ධර්මයන් නැවත නූපදින මට්ටමට මතු කරගන්න පුළුවන් ගැඹුරු සමාධියක් අවශ්‍යයි. ඒ කාරණාව නිසා තමයි ධ්‍යාන සමාධියක් තිබීම ඉතාමත් ප්‍රයෝජනවත් කියලා අපේ ආචාර්යන් වහන්සේලා පෙන්නුම් කරන්නේ.
නමුත් කලින් ධ්‍යාන සමාධියක් උපදවා ගැනීම අනිවාර්යම නැහැ. ඒ මොහොතේ හෝ සමාධියක්, ඒ මොහොතට හෝ සමාධියක් නිර්මාණය කර ගැනීම අනිවාර්යයි. දැන් බලන්න සමහර සුක්ඛ විපස්සනා, සුක්ඛ විදර්ශනා කරන ස්වාමීන් වහන්සේලා හෝ කෙනෙක් වෙතොත් ඒ කෙනා කලින් සමාධි භාවනා වඩලා නැහැ. නමුත් ඒ කෙනා විපස්සනා භාවනා වඩලා යනකොට හොඳට මෙහෙත එකඟ වෙන්නවා, ගැඹුරෙන් කරුණු පේනවා. ඒ සමාධියේ ගැඹුරෙන් ගැඹුරට ගිහිල්ලා විපස්සනාවන් වඩලා මාර්ගඵල ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. මාර්ගඵලයන් ලබන වෙලාවේදී අනිවාර්යයෙන්ම හොඳ ගැඹුරු සමාධියක් පිහිටුවා ගැනීම අනිවාර්ය කාරණාවක්. ඊළඟ ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්සේ නමකගෙන්. භාවනා කරගෙන යන විට ගිහි ජීවිතයේදී කළ කී දේ මතක් වෙන්න පටන් ගන්නවා. දන්නේ නැතු ඒවා ගැනම හිත හිතා ඉන්නවා. අනෙක් වෙලාවට එවැනි සිතුවිලි එන්නෙත් නැහැ. හිතන්නෙත් නැහැ. ඇයි භාවනා කරන්න ගත්තා විතරක් මෙවැනි සිතුවිලි ගලාගෙන එන්නේ? මේ භාවනාවන් කරගෙන යනකොට බාහිර සිතුවිලි වල වැඩිවීමක් තියෙනවා. ඒ කාරණාව හරි. ඒකට හේතුව තමයි අපි වෙන වැඩක් කරනකොට අපේ සිතට වැඩක් තියෙනවා. අපි හිතම අපේ දැන් මේ වෙලාවේදී අමදීමක් කරනවා. ඒතර අමදීම හරහා මනසට වැඩක් තියෙනවා. මනසට කරන්න දේවල් අතපය හට මෙහාට කරන්න ඕනේකටත් හිත ඕනේ. ඒ වගේම මේක ඉඳලා හට මෙහාට කරන්න ඒවා කල්පනා කරන්න ඕනේ. හිතට වැඩ ගොඩක් තියෙන හින්දා බාහිර සිතුවිලි ප්‍රමාණය අඩුයි. නැතුව නෙමෙයි. නමුත් ප්‍රමාණය අඩුයි. මොකද ලොකු වැඩසක් කරන්න මනස ඕනේ. හැමදේමක් වාය කරනකොට ඒ වගේ වෙනත් කටයුත්තක් කරනකොටත් ඒ වගේ වෙන සිතුවිලි ලොකු ප්‍රමාණයක් ඕනේ කටයුත්ත කරන්න. භාවනාව කරනකොට එහෙම නැහැ. පරියන්කේ වාඩි වුණාම හිත සම්පූර්ණම නිදහස්. ඒ නිදහස් කාරණාව නිසා හිතට අරමුණ ඕනේ. ඉතින් ඒ හිතට අරමුණ අවශ්‍ය නිසා හිත අරමුණ හොයා ගන්නවා. ඉතින් අපි අරමුණ බාහිරෙන් හොඳ අරමුණු ටිකක් දුන්නේ නැත්නම් ඒ අරමුණු ටිකක් හොයා ගන්නවා. අපි දැන් හරි ආකාරයෙන් භාවනා කමටහනක් නොදුන්නොත් එයා වෙන අරමුණු ටිකක් හොයා ගන්නවා. මනසේ ස්වභාවය එහෙම තමයි. හැබැයි අපි හරි ආකාරයෙන් භාවනා අරමුණු ටිකක් දුන්නොත් ඒ බාහිර අරමුණු ප්‍රමාණය අඩු වෙලා යනවා. දැන් අපි හිතමු අපි භාවනා කරන්න පටන් ගන්නවා. හුස්ම රැල්ලයි කියන්නකෝ. හුස්ම රැල්ල ඇතර එහෙමනම් අපි ගණන් කිරීමෙන් හෝ වේවා අකණ්ඩව හුස්ම රැල්ලේ හිත පිහිටවා ගන්නවා. නැවත නැවත මේ හුස්ම රැල්ල මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කර කර හුස්ම රැල්ල හරහා හිත පිහිටවනකොට හිත පිට යන ප්‍රමාණයන් අඩු වෙනවා. එහෙම නැතුව සමහරෙක් මලානිකව ඔහේ හුස්ම රැල්ලක් වෙනකම් බලන් ඉඳලා හුස්ම රැල්ල දිහා බලනවා. අයත් හුස්ම රැල්ලක් පිට වෙන දිහා බලන් ඉඳලා හුස්ම රැල්ල දිහා බලනවා. මෙහෙම බලන් ඉන්නකොට ඒ හිත ඒ අවස්ථාවේදී බොහෝ අරමුණු එන්න පුළුවන් අවස්ථා තියෙන නිසා ඒ අරමුණු වලට හිත පැනලා යනවා. හිත වැඩමදි. වැඩමදි නිසා වෙන අරමුණු වලට හිත දුවගෙන යනවා. මේක ස්වභාවයක්. කාටත් වෙනවා මේක. ඒ නිසා ක්‍රමක්‍රමයෙන් තමයි සංවර කරලා ගන්නට ඕනේ. හිත ගොඩාක් පිට යනවා නම් කමඨහන් කීපයක් හරි දිදී නැවත කමඨහනේ පිහිටවන්නට ඕනේ. දැන් ගොඩාක් පිට යන වෙලාවේදී එක අරමුණක ඉන්න අමාරුයි. ආනාපානෙම අමාරුයි. එහෙමනම් කීපයක් කරනවා. විනාඩි 5ක් බුදුගුණ භාවනා වඩනවා. තව විනාඩි 5ක් මෛත්‍රී භාවනා වඩනවා. තව විනාඩි 5ක් අසුභ භාවනාවත් වඩනවා. තව විනාඩි 5ක් මරණ සති භාවනාවත් වඩනවා. තවත් විනාඩි 5ක් ආනාපාන සති භාවනාවත් වඩනවා. මේ වගේ විවිධාකාර භාවනා අරමුණු ප්‍රමාණයක් දෙනවා. රහිත පිට යන්නේ අඩු කරගන්න ඒ හරහා භාවනාව තුල හිත බැඳලා තියාගන්න අරමුණු ගොඩාක් දෙනවා. මෙම ටිකක් දීලා අරමුණු ගොඩක් දීලා ටික දවසක් යනකොට මනසට හොඳට මුහුරු වෙනවා. ටික දවසක් මෙහෙම භවනා කරගෙන මනසට හොඳට මුහුරු වෙනවා. මුහුරු වුණාම අපිට පුළුවන්කම ලැබෙනවා අර බාහිර අරමුණු අඩුවෙන් භවනා අරමුණු වැඩියෙන් ඉන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒ ක්‍රමක්‍රමයෙන් හැදිලා එනවා. ඒ දක්වාම අපි ඉවසීමෙන් භවනා කරන්නට ඕනේ. ඒ වගේම හිත පෙට යනවායි කියලා එව්ව ඔස්සේ හිත යන්න දෙන්න හොඳ නැහැ. භාවනා කමඨාන හරහා පුළුවන් තරම් මනස පුහුණු කරවා ගන්නට ඕනේ. ඒක කමඨානක බැරි නම් කමඨාන් කීපයක හෝ මනස පුහුණු කරවලා හිත සමාධි කරගන්න ආකාරය තමන් තේරුම් අරගෙන හිත සමාධි කරවා ගන්න බලාපොරොත්තු වෙන්නට ඕනේ. භාවනා වඩන යෝගාවචරයන් මුල් සමාධි අධ්‍යක්ෂයන් පිළිබඳව හරියටි අවබෝධයකින් තොරවන අතර ගරු ස්වාමීන් වහන්සේ භාවනා වඩන අතරදී හිත තැම්පත් වීම, කායික සුවය, ආලෝක ආදී
මතුවීමෙන් සමාධි මට්ටම් ඇතිවන බව අසා ඇති නමුත් එවැනි අවස්ථාවක සිතුවිලි පවතින ස්වභාවයේ යෙදෙන ආකාරය කරුණාවෙන් පහදා දෙන්න. මේ කාරණාවන් අප කලනොත් පහදලා දුන්නා. භවනා අධ්‍යක්ෂින් නැති නිසා අපිට හිතෙනවා ඉතින් එක එක සංකල්පන භාවනාව කියන්නේ මෙහෙමයි සමාධිය කියන්නේ මෙහෙමයි කියලා. නමුත් පින්වතුනේ භාවනාව කරගෙන යනකොට අපිට ලැබෙන අද්දකින් ටික වෙනයි. ඉතින් ඒ භාවනාව කරගෙන යනකොට අපි කලනොත් මතක් කළානේ කමඨහන හොඳට ප්‍රකට වෙලා යනකොට හොඳ සැහැල්ලුවක් ලැබෙනවා. අහසේ ඉන්නවා වගේ වෙන්න පටන් ගන්නවා. තමන් ඉන්න තැන අමතක වෙනවා, කය අමතක වෙනවා, කය අතුරුදහන් වෙනවා. මේ වාගේ ස්වභාවයන් එනවා. මුලදී බයකුත් ඇති වෙනවා. මොකද මේ අද්දකීමක් නැහනේ. කය නැති වෙලා ගිහලා සමහරට කයේ කොටසක් අද්දක නැහැ වගේ දැනෙනවා. සමහරට ශරීරයේ දැන් උඩ කොටස නැහැ වගේ දැනෙනවා. මේ වාගේ වෙනවා. සමහරුන්ට මුළු කයම නැහැ වගේ දැනෙනවා. ඒ පින්වතුනි අර සමාධි වෙනකොට වෙන සිද්ධාන්තය. අපේ ලේ ධාතුව කර්මාන්‍ය වෙනවා, ලේ ධාතුව ක්‍රියාශීලී වෙනවා. ඒ හරහා මොළයේ ක්‍රියාකාරීත්වය හොඳට ප්‍රබල වෙනවා. ස්නායු ක්‍රියාකාරීත්වය හොඳට ප්‍රබල වෙනවා. ස්නායු සියල්ලක්ම අවදි වෙනවා. ඒ වෙලාවට තමයි අර සැහැල්ලුව දැනෙන්නේ, කය නොදිනී යනවා වගේ දැනෙන්නේ, අහස ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්න. මේ විදිහට ඒ කය නොදිනී යනවා වගේ අහස ඉන්නවා වගේ දැනෙනකොට හිතට බයක් හදා ගන්න නැතුව තවදුරටත් කමඨහනම කරගෙන යන්නට ඕනේ. බොහෝ දිනාට අමතක වෙනවා වෙලාවේ කමඨහන බයක් ඇති වෙනවා. එහෙම වෙන්න එපා. ඒ වෙලාවටත් කමඨහනම කරගෙන යන්න. හුස්ම රැල්ල නම් බලා බලා හිටියේ හුස්ම රැල්ලම අරමුණු කරන්න. වෙනත් මෛත්‍රිය නම් කර කර හිටිය මෛත්‍රියම අරමුණු කරන්න. පින්වතුනි මේ සමාධියේ ස්වභාවය බොහෝ භවනාවලට එක ආසන්නයි. ආනාපාන සමාධියට ආසන්නයි මෛත්‍රී සමාධිය. බුදුගුණ සමාධියත් ඒට ආසන්නයි. ඒ වගේම වෙනත් කසින සමාධි වුණත් ඒට ආසන්නයි. හැබැයි ආසන්න කියලා එක සමාන වෙන්නේ නැහැ. ආනාපාන සමාධිය බොහොම සාන්තයි ප්‍රසන්නයි. ඒ වගේම ප්‍රණීතයි. බුදුගුණ භාවනාවේදී සමාධිය බොහොම ප්‍රභාසරයි. ඒ වගේම බොහොම අවබෝධාත්මකයි. ඒ වගේම මෛත්‍රී වාගේ භාවනාවක සමාධිය බොහොම පුළුල් පරාසයක් තුළ මනස අවදි වෙලා පිහිටනවා. කසින භාවනාවක් වගේත් එහෙමයි. ඒ වගේ නමුත් එක හා සමාන ආසන්න සත්‍යින් මේ හැම එකම පිහිටනවා. සමාධියෙන් සමාධියට යම් බඳු වෙනස්කමක් පිහිටනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ භාවනා අද්දකීම් ටිකක් තමන්ට ලැබෙනකොට ලොකු සැහැල්ලුවක් ලැබෙනවා. ඉතින් ඒ වගේ තමන්ට ලැබෙන අද්දකීමුත් එක්ක තමන්ගේ භවනාව ඉදිරියට අඛණ්ඩව කරගෙන යන අදිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ. මේවා පළමුවෙන් අහලා දැනගන්න. දෙවනුව තමන් භවනා කරනකොට තමන්ගේ ප්‍රතිඵලයත් එක්ක දැනගන්න. ඊළඟට තමන් ඒ සමාධියම මතු කරගෙන විපස්සනා නුවණ එහෙම නැත්නම් ප්‍රඥාව අවදි කරගන්න බලාපොරොත්තු වෙන්න. එනතරතුරු පුළුවන්කම තියෙනවා අපිට මේ සක්කාය දිට්ඨි ආදී කෙලෙසයන් සම්පූර්ණයෙන්ම අයින් කරලා සෝහං ආදී මාර්ගඵල නිවන් ආબોධ කරගන්න. හොඳයි අපි මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා මේ භවනා මාර්ගය හොඳට පිළිවෙලට අනුගමනය කරලා සමත භවනාවෙන් සමාධි සියල්ලක් පරිපූර්ණ භාවයට පච්චරගෙන විපස්සනා භවනාවනොත් සියල්ලක් පරිපූර්ණ භාවයට පච්චරගෙන මේ පින්වතුන් සෑම දිනාටම සෝහං ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ඨා ච බොම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බොම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බොම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනන්තේ. ධර්ම ශ්‍රවණය කළ කුසලය සෑම දිනාට මෙලව සැනසීම පරලොව සැනසීම සාන්ත ලෝකෝත්තර නිවන් අවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.